ආයුබෝවන් පුතේ අද අපි තුන ශ්‍රේණියට අදාළ අපේ අතීත විත්ති පාඩම ඉගෙන ගනිමු මේ පාඩමක මුලින්ම ඉගෙන ගන්නකොට පාසලේ ඉතිහාසය පිළිබඳ කරුණු පෙළ බලන්න ඕන ඒ කියන්නේ පුතේ පාසල ආරම්භ කරන වර්ෂය පාසල ආරම්භ කරන කර පුද්ගලෙක් වේ නම් ඒ කවරෙද්ද පාසල ආරම්භ කරන අවස්ථාවේ පැවති ගොඩනැගිලි සංඛ්‍යාව පාසල ආරම්භ කරන අවස්ථාවේ සිටි සිසුන් සංඛ්‍යාව ගුරුවරු සංඛ්‍යාව පාසල ආරම්භක විදුහල්පතිවරයා දැන් අපි ස්කෝලේදී මේ ගැන තොරතුරු හොයන්න ඕන මොකද දැන් මට පුතේ එක පාසලක් අරගෙන ඔයාලට කියලා දෙන්න බැහැ මේ වීඩියෝ එක බලන දරුවෝ විවිධ පාසල් වල ඉගෙන ගන්න අයනේ ඉතින් පුතේ ඔයාලා ඔයාලගේ පාසලේ තොරතුරු හොයන්න ඕන අපි කොහොමද මේ තොරතුරු හොයාගන්නේ අපිට හමාරු ඒත් අපිට හොයාගන්න ක්‍රම තියෙනවා අපේ පාසලේ තියෙන තොරතුරු ලබා ගන්න පුළුවන් අපිට මූල ආශ්‍රය තියෙන පොත්පත් තියෙනවා ලොක් සටහන් පොත පොතේ අපේ පාසලේ තියෙනවා ලොක් සටහන් පොතක් මේ ලොක් සටහන් පොතේ පුතේ අපේ සියලුම තොරතුරු පාසලේ ඉඳ විදුහල්පතිවරු පාසලට අලුත් ගුරුවරයෙක් ආවන ගුරුවරේ පාසල ලැබෙන දේවල් මේ සියල්ලම මේ ලොක් සටහන් පොතේ සඳහන් වෙලා තියෙනවා ඉතින් අපිට තොරතුරුත් දැනගන්න ඕන නම් මෙන්න මේ ලොක් සටහන් පොතක් බැලුවොත් අපිට සමහර තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේම සමුළු පළක තියෙන පාසලේ අපිට ගොඩනැගිල්ලක් යුද කරපු දවස ඒ ගොඩනැගිල්ල කවදද වර්ෂයේ අපිට ඒව හොයාගන්න පුළුවන් සමුළු පළකේ හරහා. විදුහල්පතිවරුන්ගේ නාම ලේඛනය. විදුහල්පතිවරුන්ට වෙනම නාම ලේඛනයක් තියෙනවා. ඒ නාම ලේඛනයේ පුත්තේ විදුහල්පති පළවෙනි විදුහල්පතිවරයාගේ සිට අද දක්වා ඉන විදුහල්පතිවරුන්ගේ නම් සඳහන් වෙනවා. ඔන්න අපිට පහසුවෙන් මේ තොරතුරු හොයාගන්න පුළුවන්. පාසලේ තියෙන වෙනස් සටහන් තියෙන නාම ලේඛන තියෙනවා, සම්බන්ධ සමිති වාර්තා තියෙනවා. මෙන්න මේ වලිනුත් අපිට පාසල ගැන තොරතුරු හොයාගන්න පුළුවන්. අතීත පුද්ගලයන්. අතීතයේ සිට පුද්ගලයන් ගුරුවරුන් ආදි ශිෂ්‍යයන් අපිට තොරතුරු දැනගන්න පුළුවන්. පාසලේ ගැන්නු ගුරුවරුන්ගෙන් අපිට තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේ වගේ පාසලේ හිටපු ආදි ශිෂ්‍යයන් නැත්නම් අතීතයේ ගුරුවරේ අපිට පාසලට ගෙන්නලා එයාට පොඩි ආරාධනාවක් පත්‍රයක් සාදලා අපිට ආරාධනා කරලා පාසලට ගෙන්නලා අපිට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට එයාට සතුට ප්‍රකාශ කිරීමට අපි පොඩි තෑග්ගක් දෙන්න පුළුවන්. හරි අපිට මේ වගේ දේවල් වලින් අපේ පාසලේ පිළිබඳ තොරතුරු අපිට හොයාගන්න පුළුවන්. පාසලේ වටපිටාවේ තියෙන දේවල් වලින් පිටිවල සඳහන් වෙන දේවල් මේ දේවලින් පුතේ ඔන්න අපේ පාසලේ තොරතුරු හොයාගන්න පුළුවන්. ඉතින් දැන් මේ පාසලේ තොරතුරු අපි හොයාගත්තනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕන පුතේ දැන් ඔයාගේ පාසල කොහොමද තියෙන්නේ? බලන්නකෝ මගේ පාසල අනාගතයේදී කොහොමද තියෙන්න ඕන? සරහට ඔව් ඔයා ඒකෙන් ලස්සන චිත්‍රයක් අඳින්න ඕන අනාගතයේදී ඔයාගේ පාසල තියෙන්න ඕන විදිහ. අපි කියමු උදාහරණයක් ගමු පීරුන් තටාකයක් මගේ පාසලට නැහැ. එහෙනම් මගේ අනාගතයේ පාසලේ පීරුන් තටාකයක් තිබුණොත් හොඳයි නේද? අන්න අපේ ලස්සන චිත්‍රෙට මෙන්න මේකත් අඳින්න පුළුවන්. තව උදාහරණයක් ගමු මගේ පාසලට නැහැ පිට්ටනිය. සෙල්ලම් කරන්න ළමයිට පිට්ටනිය නැහැ. මගේ පාසලට අනාගතයේදී පිට්ටනියක් තියුණොත් හොඳයි කියලා ඔයා හිතනවා. එහෙනම් පුතේ ඔයාට ලස්සනට චිත්‍රෙට අන්න ඒක අඳින්න පුළුවන්. ලස්සනට චිත්‍රයක් ඇඳලා ඔයාගේ අනාගත පාසල මොන වගේ වෙන්න ඕනද කියලා පාට කරන්න ඕන. හරි. දැන් අපි පාසල ගැන ඉගෙන ගත්තනේ. ඉතින් පුතේ මේකත් ඉතින් ඔයාලා තොරතුරු හොයන්න ඕන. ඔයාලගේ ආසන්නම් පරිසරය තියෙන වටපිටාවේ ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන තියෙනවා. දැන් මේකත් ඔයාලා තොරතුරු හොයන්න ඕන. ඔක්කො ගෙදර අම්මා තාත්තා එක්ක හරි පාසල ආසන්නයේ තියෙන එකක් හරි මේක නේ තොරතුරු හොයන්න. අපි ඓතිහාසික ස්ථාන ගත්තොත් අපිට ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන තියෙනවා. මම කියන්නේ උදාහරණ ටික. ඔයාලගේ වටපිටාවේ තියෙන දේවල් වලින් තොරතුරු හොයන්න ඕනේ. ඇයි ඒක වැදගත් උනේ? කවදද මේක ආරම්භ කළේ? මොකද්ද මේක ඓතිහාසික වැදගත්කම? අපි අන්නේ ඒ වගේ මේවල තොරතුරු හොයන්න ඕනේ. මං කියන්නේ පුතේ ඔයාලට ඓතිහාසික වැදගත් ස්ථාන කිහිපයක් මං කියන්නේ.
පිටලදා මාලිගාව ජය ශ්‍රී මහ බෝධිය යාපනයේ බලකොටුව රුවන්වැලි මහසෑය මිට වඩා තව ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලගේ ප්‍රදේශයේ තියෙන ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථානයක් එකක් තෝරගෙන ඒ ගැන විස්තර අහන්න ඕන. ඇයි ස්ථානේ වැදගත් උනේ? මොකද හේතුව? මෙන්න මේ විස්තර ඔයාලා හොයලා එකතු කරලා පින්තූර එකතු කරලා පුංචියට පොත් එක ලියන්න ඕන. ඒ වගේම ඓතිහාසික ස්ථාන වගේම පුතේ රජ මහ විහාරත් තියෙනවා. රජ මහ විහාර. ඔන්න ඉතින් ඔයාලා හොයන්න ඕන ඔයාලගේ ප්‍රදේශයේ ඉන්න තපාසලවට තියෙන රජ මහ විහාර ගැන විස්තර හොයන්න ඕන. අර කලින් එක වගේ වැදගත් වීමට හේතුව අයි ඓතිහාසික වැදගත්කමක් උනේ මේ තොරතුරු හොයන්න ඕන. අත්තනගල රජ මහ විහාරය තියෙනවා. මං කියන්නේ උදාහරණ කැලණි රජ මහ විහාරය තියෙනවා, ඉසුරුමුණිය රජ මහ විහාරය තියෙනවා, වාරණ රජ මහ විහාරය තියෙනවා. මේ වගේ රජ මහ විහාර ගොඩක් තියෙනවා. ඔයාලගේ ප්‍රදේශයේ තියෙන පුතේ රජ මහ විහාරයක් ගැන තොරතුරු හොයලා අර පුතේම පුටි පොතේ මේ ගැන විස්තර සඳහන් කරන්න. රජ මහ විහාරයක් කියන්නේ මොකද්ද? කියමුකෝ බලන්න. ඕ රජ මහ විහාරයක් කියන්නේ පුතේ රජ කාලේ ඉදිකරන ලද නිසා තමයි මේ රජ මහ විහාරයක් කියලා මේක කියන්නේ. ඉතින් ඒ වගේම දේවස්ථානක් තියෙනවනේ ඔයාලගේ ප්‍රදේශයේ. නේද? ඔන්න ඉතින් දැන් දේවස්ථානයක් ගැනත් තොරතුරු හොයන්න ඕන. නළු දේවස්ථානේ, මුන්නේෂන් දේවස්ථානේ, මඩු දේවස්ථානේ, ඔයා කැමති එකක් ගැන තොරතුරු හොයන්න. එහෙනම් අපි දැන් මොනව ගැනද තොරතුරු හොයන්නේ? ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන, රජ මහ විහාර, දේවස්ථාන, ඔන්න මේ ගැන තොරතුරු හොයලා පොටි පොතක ලියාගෙන පින්තූර එකතු කරලා ඔයාගේ පාසලට ගෙනියන්න පුළුවන්. එතකොට ඔන්න අපි දැන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. අපේ පාසල ගිරියද තොරතුරු වුණා. ඓතිහාසික වැදගත්කමක් තියෙන දේවල් ගැන ඉගෙනගත්තා. රජ මහ විහාර ගැන ඉගෙනගත්තා. නේද? දේවස්ථාන ගැන ඉගෙනගත්තා. දැන් අපි මේ පාඩමින් ගොඩාක් දේවල් ඉගෙනගත්තා. අපි මේ දේවල් දැන් තනියෙන් තමයි වා මෙතන තේරුම් කරේ. එහෙනම් පුතේ අද පාඩම අපි මෙතනින් නතර කරමු. අපි ඊළඟ දවසේ මේකේ දෙවෙනි කොටසත් අරගෙන එන්න. ඔයාලා මේක තොරතුරු ට්‍රැස් කරලා පුංචි පොතක් සකස් කරන්න ඕනේ. එහෙනම් මේ වැඩ ටික හැමෝම කරන්න ඕන. පාසලේදී පාසල ගැන තොරතුරු හොයන්න ඕන. මේවා ඔක්කොම කරලා අපි ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් එකතු වෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන් පුතේ.